ね、ගත්තොත් මෛතන සීරිස් එක ගත්තොත් ඇත්තරම ගොඩක් හොඳ පොසිටිව්ස් තිබ්බා. ස්පෙෂලි බැටින් යුනිට් එක මෛතන සෑහෙන්න රන්ස් ගත්තා මෛතන. ඒක ගොඩක් හොඳයි බැට්ස්මන්ලාගේ කොන්ෆිඩන්ස් එකට. ඒ වගේ බෝනස් ගත්තොත් මෛතන පාලිනි මැච්චේ රවිෂ්ඨ හරියට කරගන්න බැරි නමුත් අනිත් ෆාස්ට් බෝලර්ස්ලායි ප්‍රභාතී හොඳ ස්පෙල් එකක් දුන්නා. නමුත් මේකේ මහිත අපි දැක්ක රමේෂ් කම්බැක් එකක් දීලා විකට් පහක් අරගෙන. ඉතින් ඕවරෝල් බැලුවම මෛතන්නේ ගොඩක් හොඳ සීරීස් එකක්. හැම ප්ලේයර් එකකට වගේ කොන්ෆිඩන්ස් බූස්ට් වෙන ඒ වගේ මැච් දෙකක් අපි දින්නා. අපිට ඕනුනේ කොහොමත් මැච් එක දිනන ගාම අපේ ප්ලේයර්ස්ලාගේ කොන්ෆිඩන්ස් පුළුවන් තරම් උස්ස ගන්න. මෛතන්නේ හැම පැත්තෙන් බැලුවොත් ඕවරෝල් මෛතන්නේ හොඳ සීරීස් එකක් ස්පෙෂලි ශ්‍රී ලංකා ක්‍රිකට් වලට. ඔයා මතන අපි රෙකෝඩ්ස් ගැන හිතන්නේ මුලින්ම අපි සෙල්ලංකාවේ කොහොමද තරගය ජයග්‍රහණය කරන්නේ කොහොමද ඒකට පාත් එක හදාගන්නේ කියලා. ඉතින් මම හිතන්නේ අපි ඒවා තමයි අපි ඩ්‍රෙසින් රූම් එක ඇතුලේ සාකච්ඡා කරන්නේ. ඉතින් එහාට මැච් එකේ රිසල්ට් එක ආවට පස්සේ තමයි අපි අනිත් දේවල් ගැන දැනගන්නේ. ඉතින් කැප්ටන් කෙනෙක් ඉදිරියේ සතුටුයි. හැබැයි මම හිතනවා මීට වඩා දේවල් අපි කරන්න ඕනේ ටීම් එකක් විදියට. අයර්ලන්තේ වගේ කණ්ඩායමකට වගේ නෙමෙයි, ඊට වඩා හොඳ කණ්ඩායම්ස් එක්ක හොඳ වින්ස් අපි ලබා ගන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේකත් සෑහෙන්න අපිට මාන්සි වෙන්න උනා තරගයේ ජයග්‍රහණය කරන්න. හොඳ ට්‍රැක් එකක් ගාලේ තනතුරු අපි වෙනද දකින ට්‍රැක් එක වගේ නෙමෙයි, ඊට වඩා හොඳ ට්‍රැක් එකක් අපිට හම්බුනේ. ඉතින් බෝලර්ස්ලාට ගොඩක් මාන්සි වෙන්න උනා. ඉතින් ඒ වගේ පොසිටිව්ස් දේවල් මම දකිනවා ටීම් එක ඇතුලේ. ඉතින් ඒවත් එක්ක බලන්න ඕනේ අපි කොහොමද ඉස්සරහට ගිහිල්ලා ඉස්සර ඕවර්සීස් සීරීස් කොහොමද දිනන්නේ කියලා. ඉතින් එතනින් තමයි මම හිතන්නේ මම නායකයෙක් විදිහට සතුරු වෙන්නේ ගොඩක් ඕවර්සීස් සීරීස් දෙන්නම. නැතුව මම හිතන්නේ මම නායකයෙක් විදිහට ගොඩක් සතුරු වෙයි කියලා 100 ටෙස්ට් මැච් එක දෙන්න ඕ ලොකු මාජින් එකකින් දෙන්න. නමුත් කැප්ටන් කෙනෙක් විදිහට ටීම් එක කොහොමද හෑන්ඩල් කරගෙන අවේ සීරීස් දිනන එක තමයි මම හිතන්නේ ඒක තමයි මගේ ටාගට්ස් දෙන්නේ. මදන අසිත ගොඩක් වෙලාවට එයාගේ ස්ට්‍රෙන්ත් කරලා තියෙන අපි එයාව ගොඩක් යූස් කරන්නේ අන්සටල් කරන්න. ඒ වගේ මෙයාගේ යෝක එකයි බවුන්ස් එක තමයි මෙයාගේ ගොඩක්ම ඉෆෙක්ටිව්. ඉතින් මම හිතන්නේ බෝලේ ටිකක් හාඩ්නස් එක තියෙද්දී අපි ට්‍රයි කරේ පුළුවන් තර බවුන්සර්ස් යූස් කරලා ඒගොල්ලන්ව පොඩ්ඩක් අන්සටල් කරන්න. මොකද අපි හොඳ ඒරියාස් වල බෝල් කරාම ලොකුවට බෝලට ලොකු සපෝට් එකක් තිබෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපි පොඩ්ඩක් කරලා බැලුවේ මොනවද අපිට කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ ඒක ගොඩක් වෙලට වර්ක් කරා. ඊට පස්සේ බෝලේ රිවර්ස් වලට සෙට්ලා තිබ්බ බෝලේ පාරන වෙලා අපි එකපැත්ත ෂයින් කරලා ගත්තම අපිට තේරුණා වින්ඩ් එකත් එක්ක පොඩි සපෝට් එකක් තිබ්බ ෆාස්ට් බෝලට. ඉතින් ඒකේ තමයි අපි ආව යූස් කරේ රිවර්ස් එකට. ඉතින් මම හිතන්නේ මට ෆාස්ට් බෝලර්ස් දෙන්නම එක එක විදිහට යූස් කරන්න පුළුවන් සිටුේෂන්ස් ආවා. ඉතින් මම ඒ හැම වෙලේම මේ විදිහට යූස් කරා. ඉතින් මම හිතන්නේ ඒ තිබිච්ච එයාට තිබිච්ච සර්ෆස් එකේ සපෝට් එක ඒ වගේම වින්ඩ් එකේ සපෝට් එකත් එක්ක මම හිතන්නේ යා මැක්සිමම් ටීම් එකට කරලා දුන්නා. නෑක මම මුලින්ම කියලා තිබ්බ දෙයක්. නමුත් ඊට පස්සේ මම හිතන්නේ සිලෙක්ටර්ස්ලාට ඕනලා තිබු මාත් ඒ පොඩක් කතා කරන්න තව පොඩි කාලයක් කරන්න කියලා තිබ්බා. ඉතින් මම හිතන්නේ මේකෙන් පස්සේ මේ සීරීස් එක අතර තුනම කතා කරන්න හිටියේ. නමුත් ඒක තාම කතා කරන්න හම්බුනේ නැහැ. මේකෙන් පස්සේ අපි වෙලාවක් දාන්න කතා කරලා බලමු මොනවද ඒගොල්ලන්ගේ ප්ලෑන්ස්, කොහොමද ඒගොල්ලෝ කරන්න ඉන්නේ කියලා. ඉතින් ඒකෙන් පස්සේ මම හිතන්නේ ඩිසයිඩ් කරයි කොහොමද තව සර්කල් එකක් කරනවද නැත්නම් මෙතනින් තව කාටරි දෙනවද කියලා. ඉතින් දැනට ඒ සාකච්ඡාව උනේ නැහැ. ඒක උනාට පස්සේ තීරණය කරනවා කොහොමද හරියට වෙන්නේ කියලා. නමුත් විශේෂයෙන්ම තුන්වෙනි දවසේ දීපානේ විදි දෙවනහුත් නාමි පාද වර්ෂාවත් එක්ක කලින් පස්සේ මම ගිහින් ඕගොල්ලන් ටීම් එකක් හැදෙන්න කරපු හැම ප්ලෑන් එකක්ම අපුරට වැඩ කරපු විදි පොඩ්ඩක් අපිට විස්තර කරන්න පුළුවන් මොනවාද ප්ලෑන් කරේ කොහොමද කරේ. ඔව් අතරම 500ක් අයලන්ත කණ්ඩායම දෙමඩ පස්සේ මම අනිවාර්යයෙන්ම අපේ හේතුව අපිට 700ක් හොඩේට අනිවාර්යයෙන්ම ඕන වෙනවා ලකුණු 200ක ලීඩ් එකක් වගේ. මොකද පස්සේ දවසේ අපි බැට් කරනවට වඩා මම හේතුවා ලීඩ් එකක් අරගෙන ඒගොල්ලන්ටම දෙන එක හොඳයි කියලා. මොකද අපි දන්නා සාමාන්‍යයෙන් හරි අමාරුයි කියලා පස්සේ දවසේ. ඉතින් වැස්සෙන් සමහර සෙෂන්ස් අපිට අඩු වුණා. නමුත් මම හිතන්නේ අපේ බැට්ස්මන්ලා බැට් කරපු විදිය එමෙතිසම රන් රේට් එක 4-5 තියාගෙන ගියා. ඉතින් අන්තිම මොහොතේ මම හිතන්නේ ඇන්ජලු ඇවිල්ලා ෆාස්ටස් 100ක් මෙහෙ කරා. මම හිතන්නේ ඒකෙන් තව අපේ රන් රේට් එක වැඩි වුණා. ඉතින් ලීඩ් එක තවත් වැඩි වුණා. ඉතින් මම හිතන්නේ ස්පෙෂලි තෑන්ක් කරන්න ඕනේ මෙන්ඩා ඒ වගේම
ඇන්ජලෝ දෙන්න බැට්කරපු විදිිය ඇති මාර එක්මට රන්ස් ගහුවම අපිට ලේසි තර අපේ පටස්ගා ලිඩක් කරන ගන්න පුලුවන් ඉති මයිද ඒක තමයි අපි තිවිච ලොකුම ඇඩ්වාන්ටේජ්ක ඉති ඒකෙන් පස්ස අපි ප්ලෑන් කර කොහොමද ටයකට දෙන්නට පස්සේ අපි විකට අපි දන්න කොමත් හතර දවසේ අන්තිමකින් සාමානින් ලාසේෂණක පොඩ්ඩක් පිනට පොලිටර්න ඇත්තිනවා ඒකත් එක් අපි විකට් එක තුනක් ගන්න බැලෝ මේ වගේ විකට්දයක් අපිටාව ඉතින් ඊළඟ දවසේ උදේ තමයි හඩ්වර්ක් එක තිබ අද දවස උදේ ඉතින් මාතන්නේ අපි හැමෝම දැනගත්ත හවස වහින්න තියෙනවා එතකොට ඒ සෙෂන්ස් දෙකේ කොහොමද අපි අපේ විකට් එක ගන්න ඉතින් මයිතන මම බෝලස්ලට කිව්වේ සෙෂන්ස් දෙක අපිට තියෙන ඉතින් ඒ දෙකේ පුළුවන් තරම් මැක්සිමම් දෙන්න කියලා මයිතන ඒක අපි දැක්කා ඒගොල්ලෝ බෝල් කරන විදිහින් ඒගොල්ලෝ කොහොමද ආසිත බෝල් කරපු විදිය ප්‍රභාත් රමේෂ් හැමෝම ස්පොට් ඔන් හැම වෙලේම හැම බෝලයක්ම බැට්ස්මන්ට ට්‍රෙට් එකක් වෙන විදිහට බෝල් කරා ඉතින් ඒක ඒක මම පොසිටිව් සයිඩ් එකක් විදිහට දකිනවා නිශාන්ව මන් දකින්නේ ඇත්තරම හරි ඕගනයිස් ප්ලේය කෙනෙක් විදිහට එයා දන්න එයාගේ ගේම් එක මොකක්ද කියලා කොයි වෙලාවටද ගන්නන මොන බෝල්ටද ගන්නන මොන සිටුේෂන්ස් වලද ගන්නන ඉතින් හරි කම්ප්ලිකේටඩ් නැති හරි සිම්පල් ප්ලෑන් එකක් යාගේ තියෙන ඉතින් මම හරි ආසයි ඒ විදිහට ඒ සිම්පල් තියාගන්නවට ඉතින් මම හිතන්නේ එයා ලොකු ඒවා ගහලා තියෙනවා විඩිස්සලා 300 ඒවා ගහලා තියෙනවා ඉතින් එයාට ඒ හැබිට් එක තියෙන එයාට අර ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ විතරයි එයාට තාම එක් කරලා නැත්තේ මම හිතන්නේ එයා ස්ටාර්ට් එකම එයා එතනින් ලොකු එකකින් ගත්ත එක මම හිතන්නේ සෑහෙන්න එයාගේ ඉස්සරහා කැරියරේකට වටිනවා මොකද එයා දන්නවා දැන් 200ක් කොහොමද ගහන්නේ කියලා ඒතර එතනින් එයාට කොහොමද එයා 300ක් ගහන්නේ වගේ ලොකු ස්කෝස් ගහන්නේ කියලා එයා ඉගෙන ගන්න ඉක්මනට ඒතර අරගෙන මම හිතන එයා ලොකු කැරියර් එකක් තියෙන ලොකු ගමනක් තියෙන ක්‍රීඩකයෙක් කියලා මම හිතන්නේ ප්ලේයර් කෙනෙක්ගේ කොන්ෆිඩන්ස් තමයි වැදගත් වෙන්නේ. ඉතින් අපි හැමෝටම අපි න්ියුසීලන්ඩ් ගිහිල්ලා ටෆ් සීරීස් එකක් අපි හරි අමාරුවෙන් ක්‍රීඩා කරන්න උනේ. ඉතින් මම හිතන්නේ ඒකෙන් පස්සේ අපිට මේ වගේ අවස්ථාවක් හම්බුණා හැමෝම ඉන්නේ කොහොමත් ඒගොල්ලන්ගේ කොන්ෆිඩන්ස් බූස් කරගන්න. ඉතින් ලකුණු අතරට ඇවිල්ලා කොහොමද ඒගොල්ලන්ගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක පුළුවන් තරම් උස්සගන්න කියන එක තමයි බලන්නේ. ඉතින් ස්පෙෂලි මං වුණත් මගේ තිබිච්ච ප්ලෑන්ස් වගේ ඇත්තට ලොකු ඉනිංස් කොහොමද සෙල්ලම් කරන්න කියලා. ඉතින් ඒ වගේ හැමෝටම එක එක ප්ලෑන්ස් තියෙන නැති හැමෝම ඒගොල්ලෝ ඒක එක්ස්කියුට් කරා කියලා හිතනවා. ඉතින් රන්ස් තියෙන තරමට මං හිතනවා ඕනම බැට්ස්මන් කෙනෙක් මාර පොසිටිව් ඊළඟ සීරිසේ යනකොට එයා දන්නවා එයාගේ නම පිටිපස්සේ රන්ස් තියෙනවා. ඉතින් එයා බය නැතුව සෙල්ලම් කරන්න ඕනෙලා කියලා ඉදිරිපත් වෙනවා. ඉතින් මම හිතන්නේ ඒක තමයි ඕනේ වගේම කන්සිස්ටන්සි කියන එක මම ඇත්තටම බිලිව් කරන දෙයක්. එක සීරිස් එක ගහලා ඊළඟ සීරිස් එකේ ෆේල් වෙන එක නෙමෙයි. ඉතින් මේක කොහොමද තියාගන්න කියලා එක එක ප්ලේයර් කෙනෙක්ගෙන් ප්ලේයර් කෙනෙක්ට වෙනස් වෙනවා. ඉතින් ඒගොල්ලෝ තමයි දන්නේ ඒකට මහන්සි වෙන්න ඕන විදිය ඔක්කොම ඒ ප්ලේයර් අනුව වෙනස් වෙනවා. ඉතින් මම හිතනවා දැන් මේ ගත්ත බූස්ට් එක ඊළඟ සීරිස් එක පකිස්තාන් සීරිස් එක ගෙනකොට කොහොමද ඒක මේන්ටේන් කරගෙන යන්නේ කියන එක තම තමන් අයිඩෙන්ටිෆයි කරගෙන ඉස්සරහට ඒක සම්බන්ධයෙන් වර්ක්අවුට් කරා කියලා. මෙන්ඩිස් කවදාවත් තුනෙන් එහාට ටෙස්ට් වල ගහලපද ගහලා නැහැ. මම දැන් ටෙස්ට් සයිඩ් එකේ නහරි ස්ටැබ්ලිෂ් ප්ලේස් එකක් මම දීලා තියෙනවා. මොකද මම කැමති නැහැ ප්ලේස් එක. ටෙස්ට් මැච් පාස් කරන්නේ ඔසන්ද ඕපන කෙනෙක් විදිහට ක්‍රීඩා කරනවා. එතකොට මම හිතන්නේ මෙන්ඩිස් ඩ්‍රොප් වුණුච්ච වෙලාවක තමයි ඒ අවස්ථාවල් ගිලිහි ගියේ. නමුත් මම හිතන්නේ ආයෙත් එයා ෆෝම් එකට ආවට පස්සේ අපි එයාට එයාගේ සුපුරුද්දන දීලා තියෙනවා. මොකද මම නායකයෙක් විදිහට මම කැමති නෑ ප්ලේයර්ස් ලව ෆ්ලෝටින් ෆ්ලෝට් කරන්න හැමතැනම. ඉතින් ස්ටැබ්ලිෂ් බේස් එකක් දීලා තියෙන්නේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ගේම් එක රෝල් එක හරියට ඩෙන්ටිෆයි කරගන්න. ඉතින් මම හිතන්නේ කුසල් සෑහෙන ලොකු සේවයක් කරලා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට. ඉතින්
එක අඩුපාඩු වෙලා තිබ්බේ ලොකු ඉනිංස් සෙල්ලම් කරගන්න බැරි වෙච්ච එක තමයි මම හිතන් දැන් ඔහු ඒක කරලා පෙන්නුවා අන්තිම ඉනිංස් දෙක දෙකේම ලොකු දේවල් ලොකු දෙයක් ගහලා පෙන්නුවා ඉතින් මම හිතන් දැන් එයා ඒ හැබිට් එක ඉස්සරහට තියාගෙන ඒ දේවල් දිගටම කරා කියලා මොකද ලේසි නෑ ෆෝමැට්ස් තුනක් සෙල්ලම් කරන ක්‍රීඩකයෙක්ට එක පාට ඇවිල්ලා ඒ ෆෝමැට් තුනේ ළඟ ළඟ මැචස් තියෙනකොට ඒකට මේ වෙන නමුත් මම හිතනවා දැන් මෙන්ඩිස් ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන ක්‍රීඩකයෙක් එතකොට එයා දැන් මේක ටික ටික මේ ෆෝමැට්ස් තුන චේන්ජ් එක මම හිතන්නේ එයා දැන් ඉක්මනට වටහා ගන්නවා ඉතින් ඒකත් එක්ක එයා ඉස්සරහට ගොඩක් සක්සස් එක කියලා මම බලාපොරොත්තු වෙනවා කුසල් ඔබගේ මංගල විත්‍ර ශතකයේ වන්දනන මේ පුරුණවන්න ඔබ මොනවද දේවල් කරේ මීට කලින් අපි දැන් ශ්‍රී ලංකාව දෙපට යම් සාර්ථකත්වයක් ලැබුණොත් මේ දිගු විනුම අපිට කරන්නට මොනවද දේවල් ඇත්තරම මුලින්ම දිමුත් අයියා නිෂානු බැට් කරේ දෙන්න සෑහෙනලා බැට් කරා. ඉතින් බෝලේ මරණලා තිබ්බේ දෙන්නම ලකුණු ගහලා තිබ්බේ. ඇත්තට මට ඇවිල්ලා අලුතෙන් පටන් ගන්න දෙයක් නැහැ. මොකද ෆීල්ඩර් සමහන්සලා හිටියේ. ඉතින් මම හිතනවා මේ දෙන්නගෙන් පස්සේ මට ගියරස ගොඩක් ලේසුන බැට් කරන්න. ඉතින් ඒකයි මටත් ලේසින් ලකුණු ලබා ගන්න පුළුවන් වුණේ. ඉතින් ඇත්තරම අපි හැමිස්සම කතා වෙන පාර්ට්නර්ෂිප් ගැන. ඉතින් අපි ඒ දේ මේ දෙන්න මැච් දෙකේම කරා. ඉතින් ඒක තමයි අපිට මැච් දෙකම මේ බැස්මල්ල විදියට අපිට මට අනිත් කට්ටිය මගේ පස් වෙන කට්ටියට හැටම හැමෝටම ලකුණු ගන්න ලේසි වුණේ. ඉතින් මගේ පැත්තේ මම කොටස සතුරු වෙනවා මගේ පළවෙනි 200. ඉතින් ටීම් එකට දෙන්න පුළුවන් හැම වෙලාවකම මම බලන්න මගේ බැටින්ගෙන් සෙල්ලම් කරලා මම උපරිම ටීම් එක ලබා දෙන්න. ඉතින් මගේ රෝල් එක මට ඒගොල්ලන් මම කැප්ටන් කෝච් හැමෝම මට කියලා දෙනවා මගේ රෝල් එක මොකද්ද කියලා. ඉතින් ඒක මට ගොඩක් ලේසි මට ලකුණු අතරට ඉන්න. ඉතින් මට කලින් මට කියලා දීව මට ඒක ටීම් එකට මට අවශ්‍ය සමහර මැච් වල කරන්න බැරි වුණා. ඉතින් මම හිතනවා මම දිගටම ඉස්සරහට මගේ පැත්තෙන් ටීමට අවශ්‍ය දේ ලබා දෙන්න. නෑ එහෙම එකක් බලාපොරොත්තු වෙන්න නෙවෙයි එහෙම ගෙඩා කරේ. මම හිතන්නේ ලකුණු 500ක් ආයලන්තය දැම්මට පස්සේ අපි දන්නවා අපි අනිවාර්යයෙන්ම ලොකු ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න ඕනේ. ඒකත් ටිකක් ඉක්මනට ලබා ගන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ලොකු තර්ජනයක් තිබ්බේ නෑ පන්දු යවන්නන්ගෙන්. එතකොට අපි හැමතිස්සෙම බැලුවේ ඒගොල්ලන්ට කොහොමද ප්‍රෙෂර් එක දාන්න කියලා. ඉතින් ඒ හැම වෙලාවෙම අපිට හතරක් ගන්න අවස්ථාව වගේම අපිට සිංගල්ස් ඕන තරම් තිබ්බා. ඉතින් මම හැමතිස්සෙම පුෂ් කරේ පුළුවන් තරම් ඉක්මනට ලකුණු ටික ලබාගෙන ටීම් එක පුළුවන් තරම් හොඳ ස්ථාවරයකට ගේන්න. මොකද ගෙනල්ලා අපිට ඕන වෙලාවක කියන්නේ අපි ඩොමිනේට් කරන තත්ත්වයකට ගේන්න තමයි ඕන වෙලා තිබ්බේ. එතකොට අපිට ඕන වෙලාවක ඩිසයිඩ් කරන්න පුළුවන් මොකද්ද අපි මෙතන ඉඳන් කරන්න කියලා. ඒ ප්ලෑන් එක ගරෙන්න වෙන ප්ලෑන් ගන්න ඕලිය තිබ්බනේ. අපි ගොඩක් කලාට කියුරේටර් කියන්නේ හොඳ විකට් එකක් දෙන්න කියලා. කියන්නේ දවස් 3ක් 3මාරක් විතර බැට්ස්මන්ලට ටිකක් හොඳට, ඒ කියන්නේ දවස් 3ක් වගේ හොඳ බැටින් ෆ්‍රෙන්ඩ්ලි විකට් එකක්, ඊට පස්සේ දවස් 2කින් හොඳ ටර්න් වෙන්න. මොකද ඕනම ටෙස්ට් තරගයක් අර එක පැත්තකට වාසි වෙන්නේ නැති වෙන්නේ. බැටින් බෝලිං මම හිතන්නේ 50-50 තියෙනකොට තමයි ඒකේ ගේම් එකක් තියෙන්නේ. නැත්නම් හරි අමාරුයි. බැටින් විතරක් තිබ්බමත් අර එපා වෙනවා, බෝලර්ස්ලටත් එපා වෙනවා. එතකොට බෝලර්ස්ලට විතරක් ෆ්‍රෙන්ඩ්ලි තිබ්බම බැට්ස්මන්ලට එපා වෙනවා. ඉතින් මම හිතන්නේ අර ටෙස්ට් එක තියෙන්න ඕනේ අර 50-50 බැලන්ස් එකක්. ඒක තුළ තමයි ඒ ගේම් එක ලස්සනට යන්නේ. ඉතින් මම හිතන්නේ අපි හැමදෙස්සම ඉල්ලන්නේ ඒ වගේ 50-50 විකට් එකක් දෙන්න කියලා. ඊට අමතරව වෙන ලොකෝට කියන්නේ ස්පෙෂලි මොන හරි අපිට තිබ්බොත් වෙන, ඒ කියන්නේ අපිට ඇඩ්වාන්ටේජ් ගන්න මොන අවස්ථාව තිබුද අපි කිව්ව ඕස්ට්‍රේලියා ඒ වගේ කණ්ඩායමක් ආවොත් විතර අපි පොඩ්ඩක් කියන්නේ පොඩ්ඩක් කලින් ටර්න් වෙන හදන්න කියලා. ඒ ඇරෙන්න වෙන කිසිම තැනක අපි ඒ වගේ කියන්නේ නැහැ. අපි පුළුවන් තරම් බාන්නේ 50-50 විකට් එකක් ඉල්ලන්නේ. නෑ එහෙම මොකුත් කියවල මම හිතන ඉස්සෙල්ලා මම එකට ප්‍රශ්නෙට උත්තර දුන්නා. ඔව් මේ ඒක සිලෙක්ටර්ස්ලත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. මම මේ තරඟාවලිය අතරතුර තමයි සාකච්ඡා කරන්න කියලා හිටියේ. ඒක කරන්න හම්බුනේ නැහැ. ඉතින් ඉදිරි සතියේ හෝ සති දෙක ඇතුළත කට්ටියත් එකතු වෙලා කොහොමද කරන්නේ, මම කරන්න ඕනේද නැත්නම් තව අවුරුද්දක් කරනවද, අවුරුද්දයක් කරනවද, නැත්නම් අලුත් එක්කෙනෙක්ට දෙනවද, කවුද කරන්න ඉන්නේ, ඒගොල්ලන්ගේ ප්ලෑන්ස් මොනවද කියලා ඒ ටික පොඩ්ඩක් කතා කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන් පස්සේ තමයි ඩිසයිඩ් කරන්නේ. ඒක ඉවත් වෙන්නේ මෙච්චර හොඳට මේ තනගාවලිය ජයග්‍රහණය කරනවා නේද? ඔබට
තරග ජයග්‍රහණ කරනගෙන මහිතන්න මහිතන් බාන්න අපි කවර කෙනෙක් කදන්න ඕන ළඟ ජෙනරේෂන් එක ඉති මහිතන්නේ අපේ සීනියස්ල තුන්දෙනෙක් ඉන්න කණ්ඩායම ඉතින් ඒ ඒ තුන්දෙනත් එක්ක යටතේ කෙනෙක් හැදුනොත් මට හිතන ඊටට හොඳයි කියලා මොකද තුන්දෙනාම සමවයසේ ඉන්නේ ඒතර තුන්දෙනාම එක පාර ගියොත් එම අලුතෙන් එන නායකයාට එයා තනි වෙනා වගේ හැඟීමක් දැනේ කියලා අපිට හිතුණා ඉතින් ඒ හිඳ තමයි මම බැලුවේ ඒ වගේ මොකද ටෙස්ට් චැම්පියන්ෂිප් එක ගොඩක් වෙලාට අවුරුදු දෙක සර්කල්යක් යන්නේ ඉතින් අවුරුදු දෙකක් යන ඉතින් අපිට අපිත් වයසට යනවා ඉතින් ඒ අතරතුර අපි වැලියේ කවර එකෙක් හදාගෙන එයාට පුළුවන් තරම් කොන්ෆිඩන්ස් දෙන්න අපි ඉන්න අතරතුරම පුළන්ද වසිමත්‍රමගේ අයේ පාරවල ඉනිමල ලබාගත්ත වර්ල්ඩ් රෙකෝඩ් එක ගැන ඔබ දැනන්නේ ආ නෑ ඒක මම දැනන් හිටියේ නෑ ඉතින් රිසිනුමට ආටවස්සේ දැනගත්තේ මේ එහෙම රෙකෝඩ් එකක් තියෙනවා කියලා මම මගේ හය ගානක් කොහොමද දැනන් හිටියේ නෑ මම ගියා ගහලා තිබ්බද කියලා ලා යම් ශාගාරයෙන් රිසිනුම් එකේ ගැන පණිවිඩයක් ලැබුණොත් එහෙම නෑ වෙලාව බැලුවේ අපි ඉක්මන් ලකුණු ප්‍රමාණය ලබාගෙන ඒගොල්ලන්ට ෆලෝන් එක දෙන්න. ඉතින් ඒ වෙලාවෙ ඉතින් මං හිතන්නේ නැහැ මට ඒ වගේ ෆයින්ඩර් ඇතුලෙන් එවයි කියලා. මොකද අපි ටීම් එකට අවශ්‍ය දේ වෙලාවයි කරන්න හැදුවේ. ඉතින් මගේ ලකුණු මං 245 ඊටි මටයි නැත්තම් 205ට ලේසින් යන්න තිබ්බා. ඉතින් මං බැලුවේ ඒ වෙලාවේ ලකුණු ඉක්මන්ට ගන්න. ඉතින් මං හිතන්නේ නැහැ ඒ වගේ දෙයක් ඒ වෙලාවේ ටීම් එකක් විතර ඒ වගේ මේ එකක් කියයි කියලා. සර් මොකද හිතන්නේ ඔබ දැන් ඔ ඇත්තරම ෆෝමට් තුනම සෙල්ලම් කරනවා මේ ඉතින් මං ගොඩක් මහන්සිෙන්න ඕනම ලේසි නැහැ ඉතින් මං හිතනවා ටෙස්ට් තරංග මීටට අපිට ගොඩක් තිබ්බොත් අපේ අවුරුදු ප්‍රමාණය ඇත්තරම ගොඩක් හොඳයි කියලා මොකද අපි මම මේ අවුරුදු මැච් මයිදන් අපි 4 හරි 5 හරි සෙල්ලම් කරන්නේ මේ දන්න විදිහට ඉතින් අනිත් රටවල් සෑහෙන ගහන සමහර රටවල් 12 ගහනවා 15 ඒ වගේ සෑහෙන සෙල්ලම් කරනවා. ඉතින් වෙලාවක් තියෙනවා. ඉතින් අපිට T20 1 day සෑහෙන තියෙනවා. ඉතින් මම හිතනවා ටෙස්ට් වලට එද්දී ඒක ටිකක් වෙනම ගේම් එකක්. කියන්නේ අර දෙක සෙල්ලම් කරලා එකපාරට ටෙස්ට් එකට ටිකක් අමාරුයි. කියන්නේ කන්ඩිෂන් වෙනස්. දැන් නිව්සීලන්ඩ් ගිහලා මෙහෙට ආවට පස්සේ මෙහෙ ටිකක් ස්ලෝ විකට් ලංකාවේ තියෙන්නේ. අපි කොච්චර මේ සෙල්ලම් කරලා හිටියත් සමහරට අපිත් වෙනස් වෙනවා. මොකද අපි මාස එකමාර පිටේ ඉඳන් සෙල්ලම් කරලාම පොඩ්ඩක් අමාරුයි. ඉතින් මං හිතන්නේ ටෙස්ට් තරංග වැඩිපුර තිබ්බොත් අපිට ඉස්සරහට අපිට ගොඩක් ලේසි වෙයි. ඒ වගේම අපේ බෝලර්ස්ලා ගොඩක් ඉන්නේ මැච් අඩුවෙන් ගහපු ප්‍රමාණය. ඉතින් ප්‍රභාජ් ජයසූරිය ක්ලබ් ක්‍රිකට් හොඳට කරලා තිබ්බත් එයා ඉන්ටර්ෂන් සෑහෙන අඩු මැච් ගහලා දිනවා. ඒ වගේ රමේෂ් මෙන්ඩිස් ඉතින් අසිත හැමෝම බෝලර්ස්ලා ඉන්නේ අඩු ප්‍රමාණයක් මැච් ගහපු අය. ඉතින් අපි ඒගොල්ලන්ට ඉක්මනට එක්ස්පීරියන්ස් දෙන්නම් අපිට තරංග තිබ්බොත් හොඳයි. ඉතින් මගේ පැත්තෙන් මට කලින්ට වඩා මම දැන් ඇත්තරම තේරුම් ගන්න තියෙන්නේ මගේ රෝල් එක මොකද කියලා ෆෝමැට් තුනේම. ඉතින් ඇත්තට මම ඒක නිසා තමයි මට අන්තිම අවුරුදු දෙකේම ෆෝමැට් තුනේම ලකුණු අතරින්න පුළුවන් වුණේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා තාම මට ගොඩක් දේවල් දෙන ඉගෙන ගන්න. ඉතින් ඒ දේවල් එක්ක ඉස්සරහට මම ෆෝමැට් තුනම හොඳට කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔබ පිටිකපෙක් අපේ පිටිකපෙක් පුහුණු කර තමයි විශේෂයෙන් නවීත් තමයි තමතෝ දැන් ලැබිලා තියෙන මම දැන් වයිට් බෝඩ් වලට උන පන්නම් දෙක සේවය රෙඩ් බෝඩ් වලට අවිෂ්කර වුණා. අද කොහොමද රසින්නේ මමගේ සහාය මේ පිටිකරන්නේ? ඔව් ඇත්තටම ඒ දින කියන්නේ කාලය තිස්සේ ඉඳන් අපේ ඩොමෙස්ටික් ඉඳන් ඒතර LPL එකේ හැම එකම විශ්වයි ටීම් කෝච් කරා. ඉතින් ඒ දින සෑහෙන්න අපිව දැකලා පොඩි කාලේ ඉඳන් දැකලා තිනවා. ඉතින් අපේ හැමෝම වගේ දැකලා තියෙන හින්දා ගොඩක් ලේසි ඒගොල්ලන්ට කතා කරන්න. ඉතින් ඒගොල්ලන් ගොඩක් දේවල් කියන්නේ නැහැ. ඒ කියන්නේ අවශ්‍ය දේවල් තිබ්බොත් මේ නව බැටින් කෝච් නවීත් නවසින් ඉතින් ඒත් කතා කරලා ඒගොල්ලන් කතා කරලා තමයි කියන්නේ. ඉතින් ඇත්තට ගොඩක් හොඳයි. මොකද අපිට සමහර අයට ඒ කියන්නේ හැමෝටම හැමදේම කියන්න බෑ. ඉතින් සමහර අයට ඒ කියන්නේ නාරයට කියන්න පුළුවන් නවීට්ට කියන්න පුළුවන් නවීට්සට කියන නැත්නම් අවිෂ්කයයට නැත්නම් කණ්ඩායට. ඉතින් ඇතර ගොඩක් හොඳයි. තුන් දෙනාටම හොඳ එක්ස්පීරියන්ස් තියෙනවා. ඉතින් ඒක හොඳ ක්‍රියේට් එකක් ගහපු කට්ටිය. ඉතින් අපේ මේ වගේ ඒ කියන්නේ වන්ඩේ T20 ගොඩක් යන් ටීම් එකක් ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට ඇත්තරම ගොඩක් එක්ස්පීරියන්ස් ගොඩක් හොඳයි ඒ වගේ කට්ටියක් ඉන්න එක. නරකාර ඉවරයි කියන්න බෑ. මොන වෙලාවක ක්‍රිකට් එකේ ඉතින් එන්න පුළුවන් ආයේ සමහර මට එන්න පුළුවන් ෆේලිය එකක් මට වෙන ප්ලේ එකකට එන්න පුළුවන්. ඉතින් ඒකෙදි ඇත්තටම මට ටීම් එක ගොඩක් උදව් දෙයි බස එන්න සීනියර්ස් ලගෙන් සීනියර් අපි 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්නවා. ඉතින් හැමෝම මට උදව් කරා. මට මොන ලාක චිව්වේ නැහැ මාව ඒ කියන්නේ මාව එක වෙලාවක් තිබ්බා මාව ටීමෙන් ඩ්‍රොප් කරේ නැහැ. මට නිතරම මැච් දුන්නා.
ඉති මං හිතනවා ඒදේ ඇත්තර කරපෙක හොඳයි කියලා මට මටත් ටීම් එකටත් ඉතින් මගෙන් අවශ්‍ය දෙකලන් දන්න මගෙන් මොනලාවෙදී මට ටීමට ඒදේ කරන්න පුළුවන් ඒ කියලා ඉතින් ඒක නිසා ඒ විශ්වාසය තිබ්බා ඉතින් ඉස්සරහට මම බලනවා ඉතින් මේ ෆෝම් එක දිගටම අරන් යන්න ඉතින් මන් නෙමෙයි තව ප්ලේකෙන් මේ තව ෆේල් වෙන්න පුළුවන් ඉස්සරහට ඉතින් ටීම් එක ඉන්න ඉතින් ඒගොල්ලන්ට හැමෝම මේ කියන්නේ හැම පැත්තෙම උදව් කරන්න ඕන ඉතින් තනියෙන් හැම දෙයක්ම ඉස්සරහට ලේසි නැහැ ටීම් එකක් විදිහට තමයි හැමදේම කරන්න ඕනේ ඉතින් මම මගේ පෞද්ගලික බලපෑම ඉස්සරහට මම හොඳින් කරගෙන යනවා.